තව දෙයක් මම දැක්ක, අපි ස්තුතිවන්තෙන් ඕන ජනාධිපතිතුමාට අනුර කුමාර දිසානායක මැතිතුමාට. පසුගිය කාලයේ විශේෂයෙන්ම රජයේ විසින් ගන්නා ලද තීන්දු තීරණ, ප්‍රතිපත්ති තීන්දු තීරණ කීපයක් ක්‍රියාත්මක කරන්න එතුමා තීරණය කළා තියෙනවා කියලා අපිට නිවේදනය කළා තිබුණා. අපි දැක්ක ඊයේ සවස විශේෂයෙන්ම ධීවර ජනතාව වෙනුවෙන් ඉන්ධන සහනාධාරය ක්‍රියාත්මක කිරීම සඳහා තීන්දු කළා තියෙනවා කියලා. ඒ වගේම පොහොර සහනාධාරය 15,000 ඉඳලා 25,000 දක්වා වැඩි කරන්නත්, ඒ වගේම සූර්ය පැනල අපි විශේෂයෙන් ඉන්දියානු ණය ක්‍රමයෙන් ලැබිච්ච සූර්ය පැනල බෙදා හැරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. මේ වැඩපිළිවෙල සියල්ලම පසුගිය කාලයේ මැතිවරණ කොමිසම විසින් අත්හිටුණු ලැබූ ව්‍යාපෘති වැඩපිළිවෙල, විශේෂයෙන්ම මැතිවරණ කාලයක් නිසා විශේෂයෙන්ම ධීවරයන් වෙත ලබා දුන්න ඉන්ධන සහනාධාරයක් වැඩපිළිවෙලක් රජය අනුමත කරා මුදල් වෙන් කරා මහා භාණ්ඩාගාරය හරහා. නමුත් මැතිවරණ කොමිසම ලිඛිතව දැනුම් දුන්න මුදල් අමාත්‍යාංශයට සහ ධීවර අමාත්‍යාංශයට ඒක මැතිවරණ කාලයක් හින්දා ක්‍රියාත්මක කරන්න එපා කියලා. ඒ නිසා දැන් ඒ පිළිබඳව නැවත ජනාධිපතිතුමා නිවේදනයක් නිකුත් කළා තියෙනවා. මම ඉල්ලීමක් කරනවා අතන මැතිවරණ කොමිසමෙන් මේ පාර්ලිමේන්තු මැතිවරණය කියලා ඒක නවත්තන්න යන්නත් එපා. මොකද ජනාධිපතිවරණය නවත්තලා ඒක ජනතාවට ධීවර ජනතා අපහසුයටපත් වුණා. මේ පාර්ලිමේන්තු මැතිවරණය කියලා ආයෙ නවත්තන්න යන්න එපා. ඒක ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම විශේෂයෙන්ම පොහොර සහනාධාරය පිළිබඳවත් 15,000 සිට 25,000 දක්වා විශේෂයෙන්ම ඉදිරි කන්නේ සඳහා පොහොර වෙනුවෙන් ඒ සහනාධාරය ලබා දීමත් පසුගිය කාලයේ අගෝස්තු මාසෙ පැවති කැබිනට් මණ්ඩලය අනුමත කරලා කරපු ව්‍යාපෘතියක්. ඒ නිසා ඒ හොඳ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන අපේ සහය නිරන්තරයෙන්ම අපි ලබා දෙන්න කටයුතු කරනවා. ඒ නිසා අපි හිතනවා ඉදිරියට තව තවත් එවැනි ව්‍යාපෘති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කරගෙන යන වැඩපිළිවෙල ඒවා ක්‍රියාත්මක වෙයි කියලා. ඒ වගේම මම හිතනවා ජනාධිපතිවරණයේ අවස්ථාවේ පොරොන්දු ලබා දුන්නා විශේෂයෙන්ම අපි දන්නෝ 30 වෙනිදා රාත්‍රී වෙනකොට ඉන්ධන මිල සංශෝධනය සඳහා තියෙන නීතිමය පසුබිම තුළ ක්‍රියාත්මක කළ යුතුයි. මම දන්නේ එතුමන්ලා මැතිවරණ කාලේ ලබා දී පොරොන්දු අනුව අර රුපියල් 150ක් විතර වගේ තියෙන බද්ද ඉවත් කරනවා කියන එක තමයි නිරන්තරයෙන් කිව්වේ වේදිකාවල. රුපියල් 100කට වගේ මුදලකට ඩීසල් ලබා දෙන්න පුළුවන් කියන එක ඒ බදු ඉවත් කරොත්, මමත් පිළිගන්නවා සියලු බදු ඉවත් කරොත් ඒ කටයුතු කරන්න පුළුවන් කියලා. නිසා අපි බලාගෙන ඉන්නවා ඒ බදු ඉවත් කරලා ඔවුන් ලබා දෙනවායි කියපු සහනය ලබා දෙන්න කටයුතු කරයි කියලා. ඒ වගේම ඔක්තෝබර් මාසේ විදුලි බිල සංශෝධනයක් යෝජනා වෙලා තිබුණා. පසුගිය සතියේ විදුලි බල අමාත්‍යාංශයේ නිලධාරීන් ඒක සකස් කළා තියෙනවා. ඒ නිසා ඒක මේසෙ උඩ තියාගෙන ඉන්නේ නැතුව ඒකත් මහජන උපකෘතක කොමිසමට කඩිනමින් යවන්න කියන ඉල්ලීමත් මේ වෙලාවේ අපි ඉල්ලීමක් කරනවා. දහසක් බටු රැකියා සිහින සෙවැකල කැලණිය මාන් ඉන්ටර්නැෂනල් විදින සුන්දර ලිතුවේනියාවේ සහ තුර්කි රාජ්‍යයේ සුවිශේෂී රැකියා අභ්‍යර්ථි රැසක්.